දැන් ඉතින් ඔයාලා උසස් පෙළ ප්‍රතිඵල බලලා මේ දවස්වල විශ්වවිද්‍යාල අයදුම් කරනවා. ඉතින් බොහොමයක් අය මැත්ස් එක ICT කරපු අයත් මැත්ස් එක කෙමිස්ට්‍රි කරපු අයත් මේ දවස්වල ඔයාලා උපාධි පාඨමාලා තෝරනවා. ඉතින් මම අද දවසේ උත්සාහ කරන්නේ පරිගණක විද්‍යාව උපාධි පාඨමාලාව තෝරගන්නවද නැද්ද? ඒ සම්බන්ධව ඔයාලට පොඩි තර්කයක් ඉදිරිපත් කරන්න. මම රෝෂාන් රෝලංකා. මගේ පළවෙනි උපාධිය කොළඹ විශ්වවිද්‍යාලයේ कंप्यूटर साइंस. मैं देवनी उपाधि संपूर्ण करना मोरटुवा विश्वविद्यालय MSc IT अनतर मन संपूर्ण करना मगे पारेषण उपाधि मास्टर ऑफ फिलोसॉफी ये अनु मम पारेषण गणनावाक करना मल्टीजन सिस्टम संबंधी पारेषण गणनावाक करगेम 2005 इंदला विश्वविद्यालय का आचार्यवर एक विद्यार्थ वेडगरपु अद्दकी मत तमई අද දවසේ ඔයාලට මේ සංකල්පය ඉදිරිපත් කරන්නේ. ඉතින් මම මුලින්ම ඔයාලට සුබ පතනවා උසස් පෙළ උපරිම ප්‍රතිඵල ලබාගත සියලුම දෙනාට. දැන් ඔයාලා අයදුම් පත්‍ර යොමු කිරීමේදී පරිගණක විද්‍යාව උපාධි පාඨමාලාව තෝරගන්නවා නම් ඔයාලා කැමති මෘදුකාංග ශාස්ත්‍රයට එන්න නම් ඔයාලා කැමති පරිගණක විද්‍යා ශාස්ත්‍රයේ කතිකාචාර්යවරයෙක් වෙන්න නම් එහෙම නැත්නම් ඔයාලා කැමති मृदुकांग सलसुम किरीमट नाम इतिंग ओल्ट हैकियावा तेनवा पारिगणिक विद्या शास्त्रटे मोकद मे पारिगणिक विद्याव किला कियन्ने कंप्यूटर साइंस कंप्यूटर साइंस किला कियन्ने अपि कंप्यूटर ගැන ඉගෙන ගැනීම පරිගණනය ගැන ඉගෙන ගැනීම පරිගණකය තුල අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය තොරතුරු ගැන තොරතුරු සකස් කිරීම ගැන ගැඹුරු අධ්‍යයනයක් කිරීම තමයි පරිගණක විද්‍යාව කියලා කියන්නේ. එතකොට මෙන්න මේ පරිගණක විද්‍යාව තුළ විවිධ උපකොටස් තියෙනවා විශේෂවේදී කරගෙන විශේෂ කරගෙන ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. හොඳයි. දැන් අපි පරිගණක විද්‍යාව උපාධි පාඨමාලාව තෝරාගත්තට පස්සේ මොනවද ලැබෙන රැකියා? ඉතින් ඔයාලට මෘදුකාංග ශාස්ත්‍රයට එන්න පුළුවන්. මෘදුකාංග ශාස්ත්‍රයේ ඕනෑම රැකියාව ශාස්ත්‍රයකට එන්න පුළුවන් ඔයාලගේ කුසලතාවය එක්ක. අනිවාර්යයෙන්ම ඔයාලගේ කුසලතාවය තියෙන්න ඕනේ. एक स्किल तीन वाट प्रोग्रामिंग नॉलेज तीन तोड़ पद्धति सलसुम किरीम तोड़ दत्तपादक निर्माण तोड़ वाट यम श्रेष्ठ एक्सपर्ट के बोलवा इधर मेन पारिगणिक विद्या उपाधि पाठमाला सदा विश्वविद्यालय तोरगाट मुलिम मम किया विश्वविद्यालय प्रमुखत्व समाज तो यम संकल्पयान तमाई इतिंग एक ना हितन विद्या वेनास्वेन बोलवा ඉතින් මම හිතන විදියට අපි ඉගෙන ගත්ත මම නම් ඉගෙන ගත්තේ කොළඹ විශ්වවිද්‍යාලයෙන්. ඉතින් දිගටම ගත්තොත් කොළඹ විශ්වවිද්‍යාලයට තියෙන ඉල්ලුම වැඩි. ඒ අනුව ඉසඩිස්කෝ එකේදී කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාව උපාධි පාඨමාලාවට ඉහළ ඉසඩ් අගයක් තියෙනවා. ඉතින් ඒ අනුව අපි මංගෙන් අහුවොත් කවුරු හරි කොළඹ විශ්වවිද්‍යාලයේද හොඳ එහෙම නැත්නම් කැලණි විශ්වවිද්‍යාලයේ කම්පියුටර් සයන්ස්ද හොඳ එහෙම නැත්නම් රුහුණ විශ්වවිද්‍යාලයේ කම්පියුටර් සයන්ස්ද හොඳ කියලා සංකල්පයක් ඇහුවොත් මං අන්න එතෙන්ට ලස්සන උත්තරයක් දෙන්න තමයි මං අද දවසේ උත්සාහ කරන්නේ. ඉතින් කම්පියුටර් සයන්ස් උපාධි පාඨමාලාව තියෙනවා විශ්වවිද්‍යාල 7ක. කම්පියුටර් සයන්ස් වලට විතරක් 700කට වඩා වැඩි ප්‍රමාණයක් බඳව ගන්නවා. ඒතකොට රැකියා වෙළඳපොළට තව විවිධ උපාධි පාඨමාලා වලින් මෘදුකාංග ඉංජිනේරු ඒ වගේම තොරතුරු තාක්ෂණය ইনফরমේෂන් ටෙක්නොලොජි යනාදී උපාධි පාඨමාලා වලිනුත් එක්ස්පර්ට් අය එනවා. ඉතින් මම මේ කම්පියුටර් සයන්ස් ගැන විතරයි කතා කරන්නේ. එතකොට මේ කම්පියුටර් සයන්ස් උපාධි පාඨමාලා ලබා දෙන ප්‍රමුඛ විශ්වවිද්‍යාල අතර කොළඹ විශ්වවිද්‍යාලය UCSC ආයතනය ඒ වගේම University of Japna යාපනයේ විශ්වවිද්‍යාලය ඒ වගේම University of රුහුණු විශ්වවිද්‍යාලය ඒ වගේම ईस्टर्न यूनिवर्सिटी ए वगेम यूनिवर्सिटी ऑफ कैलनिया यूनिवर्सिटी ऑफ श्री जयवर्धनपुर ए वगेम अवसानम मे मैतकालीन विश्वविद्यालय पद्धतियट अलुतेन इकुतुनु यूनिवर्सिटी ऑफ ववुनियाव इतिन ඔන්න ඔය විශ්වවිද්‍යාල තුල පරිගණක විද්‍යාව පිළිබඳව උපාධි පාඨමාලාවක් ප්‍රදානය කරනවා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන සබර්ගම විශ්වවිද්‍යාලයේ BSc कंप्यूटर साइंस एंड इंफॉर्मेशन सिस्टम के उपाधि पाठमालावाक තියෙනවා. මම මෙතන කතා කරන්නේ කම්පියුටර් සයන්ස් පමණයි. ඉතින් ළමෙක් සිසුවෙක් පරිගණක විද්‍යාව උපාධි පාඨමාලාව තෝරගන්නකොට කොළඹ විශ්වවිද්‍යාලයට අංක 1 දෙනවා. ගොඩක් අය. මමත් පුරවනකොට අංක 1 දුන්නා. ඉතින් කොළඹ විශ්වවිද්‍යාලය, ඊට පස්සේ කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රීජාවර්ධනපුර විශ්වවිද්‍යාලය, ඒ වගේම රුහුණු විශ්වවිද්‍යාලය, University of Japan, යාපනයේ විශ්වවිද්‍යාලය, Eastern University එක ඔය ලිස්ට් එක අතුරින් මම හිතනවා මෙහෙම දෙයක්. ඔයාගේ අරමුණ පරිගණක විද්‍යාව පිළිබඳ කතිකාචාර්යවරයෙක් වෙන්න නම් මම ආරාධනා කරනවා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාව උපාධි පාඨමාලාවට. හැබැයි එතෙන්ට ඇවිල්ලත් ඔයා උපරිමයෙන් වැඩ කරන්න ඕන පළවෙනි අවුරුදු 2 සඳහා. මොකද පළවෙනි අවුරුදු 2 ඔයාලා විභාගයේදී ඔයාලා ලබා ගන්න කුසලතාවය මත ඔයාලගේ දක්ෂතාවය මත ගණනය කරනවා GPA අගයක්. අපි කියන ග්‍රේඩ් පොයින්ට් ඇවරේජ් කියලා. ඒ GPA අගය වැඩිම සිසුන් 50 දෙනා විතරයි කොළඹ විශ්වවිද්‍යාලයේ අවුරුදු 4ක විශේෂවේදී උපාධිය සඳහා තෝරගන්නේ. ඒ කියන්නේ පළවෙනි අවුරුද්දත් දෙවෙනි අවුරුද්දත් හොඳම ප්‍රතිඵල තියෙන්න ඕන. ඉතින් ඒක ලොකු තරගයක්. කොළඹ විශ්වවිද්‍යාලයට එන්නේ ලංකාවේ හොඳම ඔලු ටික, දක්ෂම දරුවෝ ටික. ඉතින් එයාලා එකිනෙක පරයා ඔවුන්ගේ දක්ෂතාවය වැඩි. එතන තරංගය වැඩි. ඉතින් ඒ තරංගයට ඔයාලටත් මුහුණ දෙන්න වෙනවා. ඒකෙන් ඔයාලා තරංගකාරීත්වය තුළ පළවෙනි 50 දෙනාට ආවොත් විශේෂවේදී උපාධිය සඳහා සුදුසුකම් ලබනවා. ඒ අනුව ඔයාලට අවුරුදු 4ක විශේෂවේදී උපාධියක් සම්පූර්ණ කරන්න පුළුවන්. හැබැයි මේ විශේෂවේදී උපාධිය අනිවාර්යෙන් කළ යුතුද? सामान्य विशेषवेदी उपाध्याय खदारान ओन वाला एकेडमिक केन अपेक्षावें इन्नवना एक यानी विश्वविद्यालय का कतिकाचार्य वर एक वेन उसास अध्यापन आयतने का आचार्य वर एक वेन अन्य हेम वाला इलाकයක් තියෙනවා නම් ඉතින් මම හිතනවා හොඳම උත්තරය කොළඹ විශ්වවිද්‍යාලයේ අවුරුදු 4ක විශේෂවේදී උපාධිය. හැබැයි විශේෂවේදී උපාධියට තේරුණු අයගෙන් යම් පිරිසකට තෝරගන්න පුළුවන් පරිගණක විද්‍යා විශේෂවිදී උපාධියත්, ඉතුරු පිරිසට තෝරගන්න පුළුවන් මෘදුකාංග ඉංජිනේරු විශේෂවිදී උපාධියත්. ඒ අනුව සිසුන් 50ක කණ්ඩායමක් කම්පියුටර් සයන්ස් ස්පෙෂල් ඩිග්‍රී, සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් ස්පෙෂල් ඩිග්‍රී සඳහා වෙන්ව වෙන් කිරීමක් යටතේ ඉගෙන ගන්නවා. ඉතින් ඔවුන්ට අවුරුදු 4ක විශේෂවිදී උපාධිය පාඨමාලාව අවසානයේ හමු වෙනවා. ඒ වගේම උපාධි පාඨමාලාවට පෙර ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් එකක්, ඒ කියන්නේ මෘදුකාංග ආයතනවල පුහුණු කාලයකුත් තියෙනවා. සාමාන්‍යයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාව උපාධි පාඨමාලාවට රැකියාව ලැබෙන්නේ උපාධි පාඨමාලාව නිමා වීමට පෙර. ඒක කාලයක් තිස්සේ පවතින ලක්ෂණයක්. ඉතින් මෙතන තවත් විශේෂ දෙයක් සඳහන් කරන්න ඕන. අර පළවෙනි 50ට එන්න බැරිුණු සිසුන්ට අවුරුදු 3ක सामान्य उपाधियाक लैबेनो इतिंग वाल्ट सामान्य उपाधि आप कहने जनरल डिग्री के ला एक बावितेन रुदुकांग सेस्टेटेन पुलवांग किसी दु गैटलुवाक ने इतिंग ये उपाधि पाठमाला वर्ग देख तुलम वाल्ट वालगे समार्थे उपाधि पाठमाला समार्थे फर्स्ट क्लास डिग्री का पालमु पांती उपाधिया, सेकंड अपर डिग्री का देवन पेले हेल उपाधिया, सेकंड लोवर डिग्री का एम नतन देवन पेले पहल उपाधिया, एम नतन सामान्य उपाधियाक लेस वर्गीकरणයක් කරනවා. ඉතින් අර ඉහළම පන්තියේ උපාධියකට එන්න පුළුවන් නම් විශිෂ්ටයි රැකියාව වෙළඳපොළ තුල ඔයාලට ලැබෙන වැටුප් ඉහළම වැටුප් වලට එන්න පුළුවන්. ඉතින් මම මේකෙන් තව දෙයක් කතා කරන්න කැමතියි. කොළඹ විශ්වවිද්‍යාලයේ අවුරුදු 4ක විශේෂවේදී උපාධිය කරලා ඇකඩමික් වලට කැමති නැත්නම් ඉන්ඩස්ට්‍රි එකට එන්න පුළුවන්. ඒ කියන්නේ මෘදුකාංග ශාස්ත්‍රයට එන්න පුළුවන්. එතකොට අර අවුරුදු 3 උපාධිය සම්පූර්ණ කරපු අයත් මෘදුකාංග ශාස්ත්‍රයට එන්න පුළුවන්. ඔය දෙගොල්ලොන්ට එකම වැටුපද නෑ. ඒක ඒ අය මත වෙනස් වෙනවා. එක් අයගේ කුසලතාවය මත වෙනස් වෙනවා. ඒ කියන්නේ දක්ෂතාවය මත. 3 ඩිග්‍රී එකක් කරපුවා ප්‍රෝග්‍රෑමින් වලට හොඳටම එක්ස්පර්ට් නම් එයාලටත් කරට තරංගකාරී වැටුපක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ 4 year ඩිග්‍රී කරපු විශේෂ වේදී උපාධිය හදාරපු ශිෂ්‍යයා මෙන් ප්‍රබල වැටුපකට අවස්ථාව ලබා ගන්න පුළුවන්. ඒ නිසා එතන ලොකු වෙනස්කමක් නැහැ. හැබැයි අවුරුද්ද අමතර කාලයක් තුල ගැඹුරට පරිගණක විද්‍යාව එහෙම නැත්නම් මෘදුකාංග ඉංජිනේරු ඒ අය හදාරනවා. ඉතින් ඔයාලට ඔන්න ඔය සංකල්පයත් හොඳට තේරුම් ගන්න. අනිත් දේ තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ UCAC ආයතනයේ කම්පියුටර් සයන්ස් උපාධි පාඨමාලාවට එන හැමෝටම විශේෂ විදි උපාධියක් ලැබෙන්නේ නැහැ. තෝරගන්නේ 50ක් විතරයි. ඒ තරංගයක් තියෙනවා. ඒ නිසා ඔයාලා බලාපොරොත්තු වෙන්නේ අවුරුදු 4ක විශේෂ විදි උපාධිය තරංගකාරීත්වය යටතේ ඉගෙන ගන්නවා නම් එන්න අනිවාර්යයෙන්ම ඔයාලා තරංග කරන්න. එතන සුපිරි මොළු ටික තමයි තෙන්ට එන්නේ. ඉතින් මමත් කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. ඒකත් මම ආඩම්බරෙන් කියන්න කැමතියි. මමත් කැමතියි ඔයාලා කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලාවකට එනවා නම්. ඒ වගේම තවත් විශේෂ දෙයක් කියන්න ඕන. කම්පියුටර් සයන්ස් කැලණි විශ්වවිද්‍යාලයේ බඳව ගන්න සීලුම දෙනාම අවුරුදු 4ක විශේෂ විදි උපාධියක් වෙනවා. ඒ කියන්නේ කැලණි විශ්වවිද්‍යාලයේ කම්පියුටර් සයන්ස් වලට ගන්න කණ්ඩායම සීලු දෙනාට අවුරුදු 4ක විශේෂ විදි උපාධියක් ලැබෙනවා. ඒ නිසා කොළඹ විශ්වවිද්‍යාලය වගේ 50ක කණ්ඩායමක් විතරක් වෙනම වෙන් කරලා ගන්නෙ නැහැ. ඒ නිසා මෙහෙම කෙනෙක් යම්කිසි විදියකින් විෂයට උප්පරිම උසස් පෙළ ප්‍රතිඵල උප්පරිම ප්‍රතිඵල නැත්නම් ඔයාලගේ මීටරේ තියෙන සාමාන්‍ය ගාන නම් ඉතින් කැලණි විශ්වවිද්‍යාලයට එන්නේ. මොකද අතන කොළඹ විශ්වවිද්‍යාලයේ තරංගකාරීත්වය වැඩි. ඔයාලට ඒ තරංගකාරීත්වයට ෆේස් කරන්න පුළුවන් නම් කොළඹ විශ්වවිද්‍යාලයට එන්න. එහෙම නැත්නම් කැලණි විශ්වවිද්‍යාලයට යන්න. එතකොට කැලණි විශ්වවිද්‍යාලයට ගියොත් හැම දිනාටම අවුරුදු 4ක විශේෂ විදි උපාධියක් තියෙනවා. ඒ නිසා අර තරඟකාරීත්වයෙන් ඔයාලට ගැටලුවක් එන්නේ නැහැ. අවුරුදු 4ක විශේෂ විදි උපාධියක් කරලා ඔයාලට එන්න පුළුවන් රැකියාව වෙනද පොළට. එතකොට ඔයාලා හයි කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාව උපාධිධාරියටත් කැලණි විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාව උපාධිධාරියටත් සමාන වැටුපද තියෙන්නේ. නෑ ඒක වෙනස් වෙනවා අනිවාර්යෙන්. විශ්වවිද්‍යාලයට තියෙන වටිනාකම අනුවත් ශිෂ්‍යයා ලබාගත් උපාධි පාඨමාලාව අනුවත් උපාධි පාඨමාලාවේ පන්ති අනුවත් ඒ කියන්නේ ක්ලාස් එක අනුවත් එයාට ලැබෙන වැටුප ගොඩාක් වෙනස් වෙන්න පුළුවන්. සහ එයාගේ දක්ෂතාවය අනුව ප්‍රෝග්‍රෑමින් ස්කිල් එක මත ක්‍රමලේඛකරණයේ දක්ෂතාවය මත ඒකත් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඕව අතර ලොකු වැටුප්තල ලොකු පරාසයක් නැහැ. ඉතින් ඔයාලගේ රුචිකත්වය බලන්න කැලණි විශ්වවිද්‍යාලයට යනවා නම් ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් තරඟකාරීත්වය අර කොළඹ විශ්වවිද්‍යාලයට වඩා ටිකක් වෙනස් වෙවි. මොකද හොඳම ටික එන්නේ කොළඹ විශ්වවිද්‍යාලයට නම් ඉසෙඩිස්කෝය වල ඊළඟ සෙට් එක කැලණි විශ්වවිද්‍යාලයට යනවා නම් ඔයාලගේ මීටරෙත් සාමාන්‍ය නම් ඔයාලට එතන ගිහිල්ලා වැඩෙක් වෙන්න පුළුවන්. ඒ සෙට් එකත් එක්ක සමහර විට ඒ සෙට් එකත් එක්ක වැඩෙක් වෙලා ඔයාලට බැච් ටොප් වෙන්නත් පුළුවන්. ෆස්ට් ක්ලාස් ඩිග්‍රී එකක් ගහන්නත් පුළුවන්. එතකොට තෝරා ගැනීමේදී අන්න ඒ වගේ සංකල්ප හිතුවට කමක් නැහැ. ඉතින් ඊළඟට අපි පරිගණක විද්‍යාව උපාධි පාඨමාලාවක් ලබා දෙන තවත් ප්‍රමුඛ විශ්වවිද්‍යාලයක් ලෙස University of ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හඳුන්වන්නත් පුළුවන්. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හැබැයි පරිගණක විද්‍යාව උපාධි පාඨමාලාව ලබා දෙන්නේ BSc නමින් නෙවෙයි. Bachelor of Computing කියලා. ඒක අලුතෙන් පටන් ගත්ත එකක්. හැබැයි ඒත් වටිනාකම තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් Bachelor of Computing Computer Science උපාධිය හදාරන අවුරුදු 4ක උපාධියක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ. ඊළඟට ඔයාලට අවස්ථාව තියෙනවා ඊළඟ අනුපිළිවෙලට රුහුණු විශ්වවිද්‍යාලය තෝරගන්න. ඉතින් රුහුණු විශ්වවිද්‍යාලයට එනකොට අර කොළඹ විශ්වවිද්‍යාලය, කැලණි විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඊට පස්සේ නම් රුහුණු විශ්වවිද්‍යාලය තියෙන්නේ. එතෙන්ට එන ළමයා සාමාන්‍යයෙන් අර උප්පරිම තරඟකාරීත්වයක් තියෙන ළමයි ඒ පැත්තට කැඩුනට පස්සේ මෙතන තරඟකාරීත්වයක් තියෙන. හැබැයි අර වගේම ප්‍රබලව කියලා සසඳන පොඩ්ඩක් අමාරු වෙවි. හැබැයි දක්ෂම ළමයි ඉන්නවා. හැබැයි ඔයාලට පුළුවන් රුහුණු විශ්වවිද්‍යාලය තෝරගෙන එතන දක්ෂයෙක් බවට පත් වෙන ඒ බැජ් එක ඇතුලේ. එතකොට අර දක්ෂතා අනුපිළිවෙලින් ඊළඟ අවස්ථාව තමයි රුහුණු විශ්වවිද්‍යාලයට ළමයි තෝරා ගැනීම සිදු කරන්නේ. ඉතින් ඒ වගේම University of Japan යාපනයේ විශ්වවිද්‍යාලය තුලත් පරිගණක විද්‍යාව උපදීපාඨමාලාව තියෙනවා. ඉතින් ඔයාලට යාපනයේ දිස්ත්‍රික් වලට ආසන්නයේ නම් ඉන්නේ ඔයාලට පුළුවන් යාපනයේ විශ්වවිද්‍යාලය තෝරගන්න. ඒතර හැම විශ්වවිද්‍යාලයකම මතක තියාගන්න එකම සිලබස් එක තමයි උගන්වන්නේ. අපි උදාහරණයක් විදිහට කොළඹ විශ්වවිද්‍යාලයේ කම්පියුටර් සයන්ස් ගත්තොත්, ඒ වගේම නිව්සීලන්ත වල කම්පියුටර් සයන්ස් උපාධියක් ගත්තොත්, ඒ වගේම ඕස්ට්‍රේලියානු යුනිවර්සිටි එකේ කම්පියුටර් සයන්ස් උපාධියක් ගත්තොත්, ඒ කම්පියුටර් සයන්ස් යටතේ විවිධ රටවල් වල උගන්වන විෂය අන්තර්ගතයම තමයි අපේ කොළඹ විශ්වවිද්‍යාලයේ කම්පියුටර් සයන්ස් උපාධි පාඨමාලාවේ තියෙන්නේ. ඒක ජාත්‍යන්තර ප්‍රමිතියකට පෙළගස්වල තියෙන අපේ උපාධි පාඨමාලා ටික විශේෂම කොළඹ විශ්වවිද්‍යාලයේ. ඊළඟ සංකල්පය අපි හිතමු ඔයාලා තෝරගන්න පුළුවන් ඊස්ටර්න් යුනිවර්සිටි එකේ කම්පියුටර් සයන්ස් ගැටලුවක් නැහැ. ඒ වගේම අලුත්ම ෆැකල්ටියක් අලුත්ම යුනිවර්සිටි එකක් විදියට අපේ විශ්වවිද්‍යාල පද්ධතියට අලුතෙන් එකතු වුණු යුනිවර්සිටි ඔෆ් වවුනියාව. ඊට පෙර ඒක තිබුණේ යාපනයේ විශ්වවිද්‍යාලය යටතේ. ඉතින් යුනිවර්සිටි ඔෆ් වවුනියාව තුල වවුනියාව විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාව උපාධි පාඨමාලාවක් තියෙනවා. ওই විදියට පරිගණක විද්‍යාව උපාධි පාඨමාලා විශ්වවිද්‍යාල 7ක වෙන වෙනම අධ්‍යයනය කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පෙළ ගැස්මේදී අංක 1, අංක 2, අංක 3 ඉදිරිපත් කරනකොට පරිගණක විද්‍යාවට විතරක් පෙළ ගැස්ම අනුපිළිවෙලින් දාන්නත් එපා. සමහර වෙලාවට කොළඹ විශ්වවිද්‍යාලයේ අංක 1 දීලා, කැලණි විශ්වවිද්‍යාලයේ අංක 2 දීලා, එතකොට අංක 3 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට දීලා, එතනින් පස්සේ ඔයාලා කැමති නම් තොරතුරු පද්ධති උපාධි පාඨමාලාව කොළඹ විශ්වවිද්‍යාලයේ එතෙන්ට පෙළ ගැස්ම ඊට පස්සේ දෙන්න පුළුවන් අනිකුත් විශ්වවිද්‍යාල තෝරගන්නවා වෙනුවට. ඉතින් ඔයාලා කැමති දේ ඔයාලා කරන්න. මං ඔබට යම් අදහසක් විතරයි මෙතන ලබා දුන්නේ. ඉතින් ආයුධම් පත්‍ර පුරවනකොට මෙන්න මේ ගැන හොඳට හිතන්න. ඔයාලගේ මීටරේ, ඔයාලගේ දක්ෂතාවය ඔයාලට තරඟ කරන්න පුළුවන් තැනකට ගිහලා ඔයාලා ප්‍රබල වෙන්න බලන්න. තරඟකාරීත්වයේ වැඩි තැනකට ගිහිල්ලා ප්‍රබල වෙන්න පුළුවන් නම් ඔයාලා එක්ස්පර්ට් වෙනවා. ඒක තමයි වෙන්න ඕන දේ. තරඟකාරීත්වයේ අඩු තැනකට ගිහිල්ලත් එක්ස්පර්ට් වෙන්න පුළුවන්. බැරි කමක් නැහැ. ඉතින් ඔයාලා බලන්න ඔයාලගේ කුසලතාවයත් එක්ක, ඒ වගේම රැකියාව වෙළඳපොළේදී පරිගණක විද්‍යාව උපාධි පාඨමාලාවට වැඩිම වටිනාකමක් තියෙන කුමන විශ්වවිද්‍යාලයේද? යන්නේ සංකල්පත් හොඳට හිතලා බලන්න. මට මේක ප්‍රසිද්ධ මේ වීඩියෝ එක YouTube එකේ පළ කරන නිසා මේ විශ්වවිද්‍යාලයේම අනුපිළිවෙලින් යන්න කියලා මට කියන්න අමාරුයි. ඉතින් සාධාරණ වෙන්නත් බෑ. මම මෙතන ඉදිරිපත් කරන්නේ කරුණු විතරයි. තීරණය ඔබ සතුයි. මොන හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් යටතේ තියන්න. ඔයාලට අවශ්‍ය කරන අමතර තොරතුරු ලබා දෙන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වගේම පරිගණක විද්‍යාවලට අමතරව ඉතුරු උපාධි ගැනත් පැහැදිලි කිරීම සමග තර්කානුකූල සංකල්පයන් ඉක්මනට ඔයාලට ලබා දෙන්න අපි සූදානම්. එහෙනම් සුබ දවසක්.